මේ චිත්‍රපටිය මුලින්ම මට කියන්න ඕනේ මං කැමති කියන්න අපි කාලෙකින් අපිව අපි කැමැත්තෙන් බොහොම ආදරය කරපු චිත්‍රපටියක් කියලා මට හිතනවා මගේ මගේ වචන මගේ අදහස් ප්‍රකාශ කිරීම පටන් ගන්න ඉස්සෙල්ලා මම මගේ මේ මේ ඒ අදහස් ගොනුවට එහෙම නැත්නම් මේ දේශනයට මම මාතෘකාවක් දාගත්ත මේ 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 චිත්‍රපටියේ මෙන වචන කිහිපයක් නයි නටවෙන්නෙක් වුණා නම් නයාව නටවනවා මට එක හරි මේ මේ මේකේ අජිත් කුමාරසිරි ඔගේ මහා කැත කටහඬින් එහෙම නැත්නම් මේ ජීවිතේට මේ මෙහෙම ගායනයක් කියලා කියන්න බැරි ගොරෝසු කටහඬින් කියන මේ වචන ටික මට වැදිච්ච වචන ටිකක් මට හිතුණා ඒක මම හොලගම් කරන්න ඕනේ කියලා මගේ දේශනාවට උඩින්ම දාගන්න මම ඒක ඔස්සේ තමයි මගේ වචන ටික මම පෙළගහන්නේ මේකේ මේ නයි නටවන්නෙක් වුණා නම් නයව නටවනවා වුණා නම් හීන දකින්න තමන්ගේ මේ පශ්චාත්තාපය එහෙම නැත්නම් තමන්ගේ දුක තමන්ගේ කනගාටුව තමන්ගේ විරෝධය ගායනා කරන මේ මේ මනුස්සයා ඒක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්න පුළුවන් ඒ චරිතය දිහා බලන් ඉන්න මම වෙන්න පුළුවන් අධ්‍යක්ෂකව වෙන්න පුළුවන් මේ නයිනටවල්ෙක් වෙන්න තමයි ඔහු ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැත්නම් යටි ජනාධිපති වෙන්නවත්, හමුදාපති වෙන්නවත්, සුපර් ස්ටාර් කෙනෙක් වෙන්නවත් එහෙම ලොකු හීනයක් නෙවෙයි ඔහුට තියෙන්නේ. මේ පොඩි හීනයක් තියෙන තමන්ගේම පන්තියේ තමන්ගේත් එක්කම මේ තමත් එක්කම ගැවසෙන පොඩි මිනිහෙක්, පොඩි චරිතයක්, පොඩි ප්‍රතිරූපයක් වෙන්න තමයි හීනමවන්නේ. ඉතින් එහෙමවත් හීනමවලා එහෙමවත් හීනයකට යන්න බැරි ඒ අවධානම ඒ කරගාටුව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ 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 වචන සෝ මේ වචන පෙළ දෙකේ මම දෙකට කැඩුවා. ඒ කියන්නේ නයි නටවන්නේ වුණා නම් ඒක තමයි හීනේ. මම අනිවාර්යයෙන්ම නයව නටවනවා. මම ඒ යථාර්ථය මම ජය ගන්නවා කියලා කියන්නේ. මම එතනින් තමයි චිත්‍රපටියට ප්‍රවේශ වෙන්නේ. මේ චිත්‍රපටියේ තේමාව මට දැනෙන විදිහට මම වචන දෙක තුනකට ගැලපුවොත් මම දකින්නේ මේකේ තියෙන මේ සිහින දැකීම, සිහින හඹායන් අවසානයේ මේ සිහිනයක් හඹාගෙන හඹාගෙන ගිහිල්ලා ඒ හීනයෙන් ඇහැරුණාට පස්සේ ලැබෙන ඉරණම ලැබෙන ප්‍රතිඵලය තමයි මේ චරිතය හරහා අපිට කියන්නේ. එතකොට දැන් අපි දන්නවා චිත්‍රපටි පොදුවේ අපි මොටර් බයිසිකල් චිත්‍රපටියේ පැත්තකින් තියලා සාමාන්‍ය පොදුවේ චිත්‍රපටියක් දැක අපි අදහස් කරොත් චිත්‍රපටිය කියන්නේ මොකද්ද කියලා අර්ථ ගන්නුවොත් චිත්‍රපටිය කියන්නේම හීනයක්. චිත්‍රපටිය කියන්නේම බොරුවක්, ප්‍රබන්ධයක්, මායාවක්, මැවීමක්. එහෙම ගත්තම දැන් මේ මේ අර්ථ දෙකම කියන්නේ මෝටර් සයිකල් චිත්‍රපටියට මම යෝජනා කරන අර්ථය සහ පොදුවේ චිත්‍රපටි කියන මාධ්‍යයට චිත්‍රපටි කියන අදහසට ඒ ඒ කැළඹිල්ලට තියෙන අර්ථය හරි එකලඟයි. ඒ කියන්නේ සිහින හඹා යනවා, සිහින තියෙනවා, සිහින මවනවා, ඒ සිහින ඉෂ්ට වෙනවා, නැ ඒ සිහින සඵල නොවෙනවා, අපි කඩාගෙන හිටිනවා, අපිට මෙරුම් කන්න වෙනවා. ඒ කියන්නේ ඒක තමයි මේ සිනමාකරුවා ජීවිතය කියන මාතෘකාව, ජීවිතය කියන පොදු මාතෘකාව ගැන ඔහුගේ අර්ථකථනය මේ රූප මාධ්‍යයෙන්, මේ රූප පෙළ ගැස්මෙන් ඔහු කියන්න උත්සාහ කරන ආකාරය. එතකොට ඒකේ අපි මේ සිහින දැකීම, සිහින හඹා යාම, හීනත් එක්ක ජීවත් වීම කියන කාරණේදී අපිට පොදු මාතෘකාවක් හම්බෙන්නේ ඔහු මේ කරන්නේ මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා හොයන්නේ නැහැ. ඒක ඕනම සිනමාකරුවෙක්ගේ ඕනම චිත්‍රපටයක පොදු තේමාව විදිහට අපිට සලකන්නත් පුළුවන්. එතකොට එහෙමනම් මේ මෝටර් බයිසිකල් චිත්‍රපටියේ තේමාව, එහෙම නැත්නම් සමස්ත චිත්‍රපටියේ තේමාව ජීවිතය දැකීම නම්, සිහින හඹා යාම නම්, එතකොට මේ සිහින හඹා යාමට සහ සිහිනයට එහා පැත්තේ තියෙන අනිත් පැත්තේ තියෙන ප්‍රතිවිරුද්ධ තියෙන සැබෑ ලෝක කියන්නේ මොකද්ද? ඒක තමයි සිනමාකරු අපිට කියන්නේ සැබෑ ලෝකයේ ඔයගොල්ලෝ අල්ලගන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැබෑ ලෝකේ දකින්න ඕනේ කියන ඒ විධානය තමයි මේ චිත්‍රපටයේ ඉතාම සිහින්ව ඉස්සරහට දිව යන්නේ. මේ චිත්‍රපටයේ දිහා මට හිතනවා ටිකක් තවත් එහාට ගියොත් අපි අපිට හිතනවා මෙහෙම දෙයක්. ඒ කියන්නේ සිහිනය කියලා කියන්නේ
රංගන කියන මේ තරුණයා සංකේතවත් කරන පොදු මනුෂ්‍යයා එහෙම නැත්නම් අපි මේ මේ සිහිනය දැකීම කියලා කියන ඒ උත්සාහය තුළ එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම සිහිනය තුළ අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවාය කියන සත්‍යය තුළ අපි දකිනවා මේ මේ සැබෑ ලෝකෙන් අපි අයින් වෙන්න තියෙන ප්‍රියතාවය. එහෙම නැත්නම් අපි සැබෑ ලෝකෙට කොච්චර අප්‍රිය කරනවද? මේ සැබෑ ලෝකෙට අපි කොච්චර අපි වෛර කරනවද? මේ සැබෑ ලෝකෙන් අපිට මිදෙන්න කොච්චර අපි ප්‍රිය කරනවද? එහෙම අර්ථයක් මේ චිත්‍රපටයෙන් මට දැනුණා. දැන් ජසිරියා කිව්වා වගේ මේ දේශපාලන ලෝකේ වුණත් තියෙන්නේ මේ සිහින පෙන්නනවා, සිහින වලට අපි ආදරය කරනවා. එක මොහොතක ගිහිල්ලා තීරණාත්මක මොහොත ගිහිල්ලා කාට හරි ඡන්දේ දානවා. ඊට පස්සේ ආපහු අර අපේ සිහින බිඳ වැටලා අපි ඒ සිහින වලට වෛර කරලා සැබෑ ලෝකයට එන්න දඟලන දඟලිල්ල. එතකොට දැන් මේකේ මේ චිත්‍රපටියේ සිහින දකින්නා තමයි රංගන දසුන් ඉතාමත්ම සජීවී විදිහට මං දක්ෂ කියන වචනටත් වැඩිය මං පාවිච්චි කරනවා. ඊටත් එහා ගිහිල්ලා ඔහු මේ සජීවී ඔහු මේ චරිත නිරූපණයේ නිරත වෙනවා කියලා. මේ රංගනගේ චරිතය මම දකින්නේ මේ මා යෝජනා කරපු මේ සිහින දැකීම, එහෙම නැත්නම් හීනත් එක්ක ජීවත් වීම කියන කාරණයේදී මේ චිත්‍රපටය තුළ සංකේතවත් කරන චරිතය. එතකොට රංගනගේ හීන මොනවද? පැහැදිලිව පේන බොහොම දුෂ්මානෙන් පේන ඔහු ආදරය කරනවා. ආදරය ඒ තුළ ඔහු හීන ලෝකෙක ඉන්නවා. ඔහු සින්දු කියනවා. ඒ සින්දු තුළත් ඔහු හීන දකින්නෙක් බවට අපිට පේනවා. එතකොට ඔහු බයිසිකලයක් ගන්න මෝටර් බයිසිකලයක් ගන්න ඔහු හීන බවනවා. මෝටර් බයිසිකලේ ඔහු දවසක් මුළු කොළඹ වටේම තමන්ගේ පෙම්වතියක් දාගෙන විවිධ තැන්වල ගිහිල්ලා ඔහු මේ හීන ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ඔහු අසාර්ථක වෙනවා. ඊළඟට ඔහු චිත්‍රපටයක් බලන්න උත්සාහ කරනවා. ඔහු කාමරයකට ගිහිල්ලා තමන්ගේ පෙම්වතියත් එක්ක ලිංගිකව හැසිරෙන්න ආදරය කරන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ඔහුගේ මිතුරන් සමග ඔහු ගංජා උරනවා වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ත්‍රිවිල එක ගිහිල්ලා මහරය ත්‍රිවිල ගිහිල්ලා පැනලා දුවනවා. අනිත් පැත්තෙන් මේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ඔහු හිනමවනවා. මේ වගේ හීන ලෝකෙක තමයි මේ රංගන ජීවත් වෙන්නේ. ඒකෙන් අපිට අනිත් පැත්තෙන් මේ මේ දෘශ්‍යමානයේ මේ විදිහට මුළු චිත්‍රපටිය පුරා මේ පැය දෙකක් තුළ මේ විදිහට ගොනු කරනකොට අපිට නිකම්ම, ඒ කියන්නේ මේ රංගන නියෝජනය කරන මේ ප්‍රේක්ෂකයා හැම නැත්නම් රංගනගේ චරිතය තුළින් නිරූපණය වෙන මේ පොදු මනුෂ්‍යයා, මේ නූතන ලෝකයේ ඉන්න පොදු මනුෂ්‍යයා, ඒ කියන්නේ අපි පෙළඹෙනවා මොකද්ද මේ හීන ලෝකයට එහා තියෙන පියවි ලෝකේ මොකද්ද, සත්‍යය මොකද්ද කියලා. එතකොට මේ සත්‍යගරුක මිනිස්යාව මේ ඇත්තටම මේ ඇත්ත ලෝකයේ විසින් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි අවසාන චිත්‍රපටිය මේ රංගනව මරා දැමීමෙන්, රංගනට වෙඩි තැබීමෙන් සිනමාකරුවා අපිට කියන්නේ. ඒ කියන්නේ මේ මේ ඇත්ත ලෝකය මේ ඇත්ත මනුස්සයව පිළිගන්නේ නැහැ. මේ හීන දකින්න තාක්කල් තමයි අපේ වළංගුතාවේ, එහෙම නැත්නම් අපේ ජීවත් වීම පිළිගන්නේ, පිළිගැනීමක් ලැබෙන්නේ, වළංගුතාවයක් ලැබෙන්නේ. අපිට නිදහස ඉන්න පුළුවන් වෙන්නේ අපි හීන දකිනකන් විතරයි කියලා අදහසක් මට හිතුණා. එතකොට දැන් මේ රංගනක චරිතය දැන් මුලින් කිව්වා ඌ තමයි මේ සිහින දකින්නාගේ චරිතය නිරූපණය කරන්න කියලා, නියෝජනය කරන්න කියලා. අවසානයේ සිනමාකරුවා ඔහු මේ දැන් සදාකාලික නින්දකට පත් කරලා ඔහු අර්ථයක් දෙනවා. කොච්චර අපි නිද්‍රාවට පත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අපි කොච්චර මේ අපේ භාෂාවෙන් කියන අපි බුදියගෙන ඉන්නවද? අපි නිදාගෙන ඉන්නවද? අපි ඇස් වහගෙන අපි හීන ලෝකවල ඉන්නවද? ඒ තරමටම සැබෑ ලෝකය, අපි ඇහැරිලා ඉන්න ලෝකය කටුකයි සහ ඒක තීරණාත්මකයි කියන කතන්දරේ තියෙන්නේ. දැන් අපි දන්නවා, දැන් අපි පොදුවේ ආපහු අපි සිංහල චිත්‍රපටිය කියන අපි නරඹලා තියෙන, අපි අසුරු කරලා තියෙන චිත්‍රපටි 1200ක් පමණ වෙන, මම හිතන්නේ සුලිත්‍රි ප්‍රබන්දු මහත්තයගේ වැඩි කොටසක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි කොයි චිත්‍රපටි ගත්තත් දැන් අපි කොයි චිත්‍රපටිය ගත්තත් අපි දකිනවා මේ චිත්‍රපටිය කියන්නේ සිහිනයක් කියලා මම කිව්වා. දැන් මේ චිත්‍රපටියේ කතාව සිහින සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට මේ චිත්‍රපටේ නළු නිළි අපි කියනවා සිහින කුමරා කියලා, රංජන රාමනායක සිහින කුමරා, එහෙම නැත්නම් මාලි ෆොන්සේකා සිහින කුමරිය. එතකොට මේ සිහින කුමරු තමයි අපි ආශ්‍රය කරන රසිකයෝ. අනිත් පැත්තෙන් මේ සිනමාව කියන්නේම සිහින ලෝකයක්.
එහෙම අනි පැත්තේ මේ කර්මාන්තයක් විදිහට ගත්තම මේක සිහින වෙළඳ පොලක්. එහෙම නැත්නම් සිහින වෙළඳාමක්. මේ විදිහට මේ 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 සිනමාව කියන්නෙම මේ මේ හීනත් එක්ක අපි හීන ලෝකයට කැඳවගෙන යන වැඩේ තමයි කරන්නේ මොන චිත්‍රපටින් උනත්. ඒ කියන්නේ අපි පොදුවේ අපි කියනවා වාණිජමය සිනමාව බොහොම වින්දනාත්මක සිනමාව අපි සිහින ලෝකයට කැඳවගෙන යනවා කියලා. මම හිතන්නේ නෑ ඒ ඒ පොදුවේ අපිට ඒ එහෙම බෙදන්න දරුව බෙදන්න නැතුව අපි කිව්වොත් සමස්ත චිත්‍රපටියම කරන්නේ යම්කිසි සිහිනයකට කැඳවාගෙන යෑමක් කියලා තමයි අපි පිළිගන්න වෙන්නේ. එතකොට දැන් මේ චිත්‍රපටිය පටන් ගන්නේ මුඩුක්කු පරිසරය පෙන්නලා. එතකොට කොළඹ නගරයේ විවිධ චරිත ක්ෂණිකව ඡේදනය කරලා විවිධ ක්‍රියාකාරකම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් එක දිගට පෙළගස්සලා එහෙම මේ 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 රූපාවලියකින් තමයි මේ චිත්‍රපටිය පටන් ගන්නේ. එතකොට ඒක ක්ෂණිකව මුඩුක්කු කොළඹ තියෙන මුඩුක්කු පරිසරයට කේන්ද්‍ර වෙනකොට අපි දන්නවා සිනමාකරුවට අවශ්‍ය වෙන්නේ මේ 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 ඔහු පෙන්නන සීමිත පරිසරය මුළු සමස්ත සමාජයමයි කියලා සංකේතවත් කරන්න ඔහුට උමනා වෙනවා කියලා අපිට දැනෙනවා. එතකොට රංගන මේ මේ මුළුක්කු පරිසරයේ ජීවත් වෙන රංගන තමයි නූතන තරුණයා. එහෙම නැත්නම් පොදුවේ ගත්තම නූතන මනුෂ්‍යයා. එතකොට චිත්‍රපටිය අපිට බලාගෙන යනකොට පේනවා විවිධ තැන්වල තියෙන ඔහු පෙන්වන චරිත සහ සිද්ධි ඇසුරෙන් අපිට පේනවා මේ මේ ත්‍රිවිල් පන්තිය සහ එහෙම නැත්නම් අපි කිහිතමු මේ මේ පහළ පන්තිය සහ මේ හයිවේ පන්තිය. එහෙම නැත්නම් මේ ඉහළ පන්තිය. අපි මේ මේ පන්ති දෙක ඉතාමත්ම මේ සංකේතාත්මකව පෙන්වන්න සිනමාකරුවා දක්ෂ වෙනවා. සමහර සිනමාකරුවා සූක්ෂම වෙනවා කියලා අදහසක් මට එනවා. එතකොට මේකේ මේ ජනාකීර්ණ කොළඹ පෙන්නලා ඔහු පටන් ගන්නවා. ඊළඟට ඒකේ ජනතාව විවිධ ජනතාව අපි දකිනවා. අනිත් පැත්තෙන් ඒ ජීවිත හරි විවිධාකාරයි. සමීප රූප පෙන්නලා ඔවුන්ගේ ඉරියව් පෙන්නලා ඒ මිනිස්සු විවිධයි. සිද්ධි හරි විවිධයි. දැන් මේ විදිහේ රූපාවලියකින් චිත්‍රපටිය ආරම්භීමෙන් සිනමාකරුවා තීරණය කරනවා, සිනමාකරුවා උත්සාහ කරනවා මේ 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 නරඹන අපිව කිසියම් දකින්නෙක් බවට පත් කරන්න. එහෙම නැත්නම් විඳින්නෙක් බවට පත් කරන්න. ඒ රූපාවලිය මං හිතන්නේ ප්‍රබල අනුබලයක්, ප්‍රබල පෙළඹවීමක් වෙනවා මේ චිත්‍රපටියේ කොයි වගේ අර්ථ උසිගැන්මකට එහෙම නැත්නම් අර්ථ මේ කැළඹීමකට පත් වෙනවාද කියන කාරණය. එතකොට මට මෙහෙම කියගන්නකොට මේ චිත්‍රපටිය මේ විදිහේ මේ අර්ථ ජනනයක් එහෙම නැත්නම් අපේ බුද්ධි කම්පණය අපේ බුද්ධිය කම්පණය කිරීමක් සිද්ධ කරනවා කියන අදහසත් එක්ක මට හිතෙනවා මේ 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 සම්භාව්‍ය සිනමාව කියලා අපි අහුවෙලා ඉන්න, එහෙම නැත්නම් සම්භාව්‍ය සිනමාව කියලා අපිව බය කරලා තියෙන, එහෙම නැත්නම් සම්භාව්‍ය සිනමාව කියලා මා ඇතුළුව චිත්‍රපටිය ගැන අදහස් පළ කරන මත දරන්නන් උසි උඩ දමන, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මේ මාධ්‍ය හරහා ඉතා සුවිශාල ප්‍රතිරූප ගොඩනාගෙන ඉන්න මේ මේ අධිපති සම්භාව්‍ය සිනමාවට කිසියම් බලපෑමක් කිසියම් අභියෝගයක් එල්ල කරන ස්වරූපයක් මම දකිනවා මේ සිනමාකරුවාගේ. ඒක මිට මොහොතකට අපි බලපු මේ 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 පූර්ව ප්‍රචාරක පට කිහිපය නරඹනකොට අපිට තේරෙනවා අනිවාර්යයෙන්ම ජයසිරිය අහස් ගව්ව චිත්‍රපටිය මතක් කරනකොට ඒ කාලය හා සමානවම ඊටත් වැඩිය අද තාක්ෂණෙත් එක්ක, අද වෙළඳපොළත් එක්ක, අද මේ ගෝලීය සංස්කෘතියත් එක්ක ගැට ගැහිච්ච ඉතා ප්‍රබල බලපෑමක් ඉස්සරහට එනවා මේ නව සිනමාකරුවන්ගේ. මං හිතන්නේ සමීර ඇතුළු අපි මීට කලින් අහලා නැති අලුත් නම් තරුණයින් මේ නව්‍ය සිනමා සංස්කෘතියක් බිහි වෙනවා. මං හිතන්නේ ඒක මේ අශෝක හඳගමලාගේ, ප්‍රසන්න ඉතානගේ ලගේ, බූඩිලාගේ, ප්‍රසන්න ජයකුරුලාගේ, ජයන්ති සංසිරිලාගේ සිනමාවට මං හිතන්නේ ඒ සිනමාවත් එක්ක මේ කිසියම් අධිපති සම්භාව්‍ය ලේබලයක් හැදිලා තිබ්බනම් මං හිතන්නේ ඒ හැදිලා තිබ්බ ඒ ඒ ඒ බොරු ප්‍රතිරූපයට මං හිතන්නේ විශාල ප්‍රහාරයක් එල්ල කරන එක ඉතාම හොඳයි කියලා මම අදහස් කරන්නේ. මොකද අපි දකිනවා සමහර
ඒ අධිපති සිනමාව ඇතුළේ ඉන්න සිනමාකරුවෝ කැමැතිවත් කැමැති අතිශය අකමැත්ත ප්‍රකාශ කරනවා තමන්ට අභියෝග කරන විචාරකයින්ට විවිධ වෙලාවක. දැන් උදාහරණයක් විදිහට අශෝක හඳගමගේ චිත්‍රපටිය ගැන එරික් කිරප්පාරච්චි ලිව්වම අශෝක හඳගමේකට උත්තර ලියනවා. ඒක විලිලජ්ජනති වැඩක් මම කියන්නේ. විචාරකයින්ට විවිධ මත තියෙන්න පුළුවන්. දැන් මම මේ චිත්‍රපටයට කැමති. එතකොට භූපති අකමැති වෙන්න පුළුවන්. සමන් අකමැති වෙන්න පුළුවන්. අපි එතකොට අපි එළියේදී අපි බොහොම ගැටෙන්න පුළුවන්. හැබැයි සමීර විල්ලා මේ කිව්වොත් මේ සමන්ට මල් මාලයක් දාලා මේ අපි තැන් තැන් වල අපිට බැන බැන යනවා නම් සහ ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ එතන තියෙන්නේ මම අර කලින් කියපු ඒ සම්භාව්‍ය සිනමා ආධිපත්‍යයේ ඉතාම නරක පැත්තක් කියලා මං හිතන්නේ. ඒ ඒ ඒක හේතු වෙනවා සමීර වගේ නවක සිනමාකරුවන් බිහි නොවන්නට සහ ඔවුන්ගේ මතුවීම ඔවුන්ගේ ඉස්මතුවීම ප්‍රමාද කරන්න. ඉතින් මට හිතනවා මේ සිනමා කෘතිය අපි අධ්‍යක්ෂවරයා ගැන කිසිම හැඳිනීමක් කිසිම දැනුමක් මිත්‍රත්වයක් ඇසුරක් නොමැතිව නිදහසේ බලපු චිත්‍රපටයක් අපිට දැනුණු චිත්‍රපටයක් විදිහට තමයි මට දැනෙන්නේ. ඒ චිත්‍රපටය ඇතුළේ අපිට විවිධ මතවාද විවිධ නොගැලපීම් අපි එකඟ නොවන තැන් තියෙනට පුළුවන්. හැබැයි මම චිත්‍රපටය දිහා බොහොම සුබවාදී තමයි කැමැත්තෙන් බලන්නේ. දැන් මේකේ දැන් ඒ ඒක මේ චිත්‍රපටයේ මම අර මුලින් කියපු අර්ථයත් එක්කත් බැඳෙනවා. ඒ කියන්නේ දැන් මේකේ මේ චිත්‍රපටයේ රංගන කියන තරුණයා මම මුලින් කිව්වා වගේ මේ සිහින දකිනවා ඒ ඒ තම ඒ කියන්නේ තමන්ගේ හිින තමන්ම හදා ගන්නවා. ඔහුට මෝටර් බයිසිකලයක් ගන්න කියලා මේ කවුරුත් ඔහුගේ මවවත් ඔහුගේ පෙම්වතියවත් නෙවෙයි කියන්නේ. ඔහුම හිතනවා මට බලයක් එන්නේ මට කිසියම් සමාජයේ මට ප්‍රතිරූපයක් හැදෙන්නේ මට කිසියම් වළංගුතාවයක් ලැබෙන්නේ මම මෝටර් බයිසිකලයක් අරගෙන මගේ පෙම්වතිය දාගෙන පාක් එකට සිනමා ශාලාවකට එහෙම නැත්නම් මේ කොළඹ වටේ තියෙන මේ තියෙන පාරවල්වල ගියොත් විතරයි කියලා ඔහු හීන දකින. ඔහුගේ හීනේ හදාගන්නේ ඔහුමයි. ඒකට එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්නේ මේ මෝටර් බයිසිකලේ බලපත්‍ර තියෙනවද බලපත්‍ර නැද්ද මේක අයිතිකාරය වෙන කෙනෙක්ද ඔහුට ඒ ප්‍රශ්න වැඩක් නැහැ. ඔහු ඒව ගැන තකන්නේ නැහැ. මම අදහස් කරේ දැන් ඒ වගේම තමයි ප්‍රේක්ෂකයා මේ රංගන වගේම තමයි ප්‍රේක්ෂක අපිත් අපේ හීන අපිම හදාගෙන අපේ චිත්‍රපටිය අපිම හදාගෙන ඒ චිත්‍රපටියත් එක්ක හීනගත වෙන්න එහෙම නැත්නම් ඒ චිත්‍රපටියත් එක්ක ජීවත් වෙන්න බොහොම ප්‍රියතාවයක් දක්වන නිදහස් විඳින්න ඕන විදිහට තමයි අපිට අපිව දැනෙන්නේ. එතකොට ඒ නිදහස ඒ ස්වෛරී බව අභිබවලා කිසියම් සිනමාකරුවෙක් හරි කිසියම් සිනමාවක් හරි මතුවෙනවා නම් මම හිතන්නේ ප්‍රේක්ෂක විදිහට අපි ඉතාමත්ම නිර්දය විදිහට සහ ඉතාමත්ම කිසිම කොන්දේසි විරහිතව අපි ඒ අපිව අභිබවලා යන අපිට උඩින් හිටගන්න ඉන්න සිනමාකරුවෝ අපි ප්‍රතික්ෂේප කරනවා කියලා මට හිතෙනවා. භෞගේ කාලේ සිනමා කෘති දිහා බැලුවොත් ඒ චිත්‍ර සිනමා කෘති අපිට උදාහරණ විදිහට දකින්න පුළුවන්. දැන් මේකේ තියෙනවා දැන් මේකේ මම මුලින් සඳහන් කළා වගේ මේකේ මේ චිත්‍රපටයේ ඉතාම සංකේතාත්මකව මෝටර් බයිසිකලෙ වෙන්න පුළුවන් උද්‍යානය වෙන්න පුළුවන් සිනමා ශාලා වෙන්න පුළුවන් එතකොට මේ තරුණයා තමන්ගේ පෙම්වතිය රැගෙන යන්න උත්සාහ කරන කාමරය වෙන්න පුළුවන් ආදරය කිරීම වෙන්න පුළුවන් එතකොට මේකේ තියෙන සංගීතය වෙන්න පුළුවන් ගීත වෙන්න පුළුවන් මේ මේවා මට දැනෙන්නේ ආදේශයක විදිහට. ඒ කියන්නේ අර මම කලින් කියපු මේ සපුර ගන්න බැරි ඉෂ්ට කරගන්න බැරි සිහින වෙනත් යම් ආදේශයක වලින් අපි සම්පූර්ණ කරගන්න එහෙම නැත්නම් ඒ සිහින ඉෂ්ට කරගන්න ඒ සිහින මේ යථාර්ථයක් බවට පත් කරගන්න අපි 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 දරන අරගලය අපි දරන උත්සාහය ඒ උත්සාහය තමයි මුළු චිත්‍රපටි පුරාම තියෙන්නේ. එතකොට මේකේ මේ බයිසිකලයට බලපත්‍රයක් නැතිවීම කියන කාරණය ඉස්මතු කරන්නෙත් එහෙම නැත්නම් මේ උද්‍යානයේ පෙම්වතුන්ට නිදහසේ ඉන්න බැරුව මේ ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා විසිල් ගහන්නේ. එතකොට අනිත් පැත්තෙන් මේ තමන්ගේ පෙම්වතිය තමන් ආදරය කරන පෙම්වතියත් එක්ක තනි වෙන්න තරම්වත් නිදහසක් නැහැ කියලා මේ සිනමාකරුවා මේ අපිට කියන්නේ. එතකොට දැන් මේකේ තියෙන සංගීතය මේ විදිහට මෙවැනි ආකාරයෙන් මේක මේ මෙතෙක් කාලයක් සිනමා සංගීතයත් එක්ක විදිහ සිනමා සංගීතයේ විදිහට තිබ්බ මේ සුගායනීය එහෙම නැත්නම් ලස්සන වචන දාපු මේ බොහොම සුන්දර තොරම්බල් ගීත විදිහට තිබ්බ ඒ ගීත ස්වරූපයේ වෙනුවට කිසියම්
අඳෝනාවක් කිසියම් ප්‍රකාශනයක් විදිහට මේ ගීත රඳවන්නේ. මං හිතන්නේ අර මම කියපු ඒ ආදේශකවලට තැනක් ලබා දෙන්න. ආදේශකවලට සිනමාවෙන් කොයි විදිහටද මේ ප්‍රකාශනය අපි සකස් කරගත යුත්තේ කියන කාරණයට පිවිසෙන්න කියලා මට හිතෙනවා. අනිත් පැත්තෙන් දැන් චිත්‍රපටයේ අගභාගයේ වෙනකොට මොහුගේ මෙච්චර මෙපමණ කල්, ඒ කියන්නේ මුළු චිත්‍රපටිය පුරාම වැඩි වේලාවක් රංගන කියන තරුණයාත් එක්ක, රංගන කියන තරුණයාට ඔහුගේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉඩ දීපු බයිසිකලය ඔහුට අහිමි වෙනවා. ඒත් එක්කම මේ බයිසිකලේ මාරු වෙනවා ඊට පස්සේ. ඒ බයිසිකලේ මාරු වෙන්නේ අපිට බොහොම සංකේතාත්මකව පෙන්වනවා මේ එතෙක් බොහොම නීති විරෝධී විදිහට, සදාචාර විරෝධී විදිහට භාවිතා වෙච්ච බයිසිකලයකට ඔහු නගින්න සිද්ධ වෙනවා. ඔහු ඊටම කැමැත්තෙන් නෙමෙයි, ඔහුට ඒක සිද්ධ වෙනවා නගින්න. මට මෙතනින් එහාට ඔහුගේ සිහින කඩාවැටෙනට පස්සේ මේ යථාර්ථයේ, එහෙම නැත්නම් මේ සැබෑ ලෝකයේ තුල ඔහුට ගොඩ වෙන්න තියෙන බයිසිකලේ තමයි සංකේතාත්මකව පෙන්වන්නේ. ඒ සංකේතය තුල, ඒ සංකේතමය රූපය තුල රංගන සිද්ධ වෙන ඉරණම පෙන්නලා මේ සිනමාකරුවා එතනින් ඔහුගේ ප්‍රකාශනය නිම කරනවා අපිට හිතන්න දීලා. එතකොට දැන් මේ චිත්‍රපටයේ අන්ත දෙකක් තියෙනවා. ඒ කියන්නේ රංගන සහ මේ පාතාල නායකයා, එහෙම නැත්නම් මේ තරුණයන් දෙන්නේ. එතකොට මේ පොඩි බයිසිකල් කෑල්ලක් පදවන, එහෙම නැත්නම් ඒක හරියට ස්ටාර්ට් වෙන්න නැහැ, ඒක තල්ලු කරන්න ඕනේ, ඒකට ලයිසන් නැහැ, ඒක ලයිට් නැහැ, පොලිසියෙන් අල්ලනවා. එහෙම බයිසිකලයක් පදවන මේ අහිංසක රංගන කියන දුප්පත්, එහෙම නැත්නම් දුබල, තමන්ගේ අවශ්‍ය අනුතරමේ තමන්ගේ කෙල්ලත් එක්ක පාකයකටවත් යන ශක්තියක් ඔහුට නැහැ. තරුණයත් එක්ක සිනමාකරුවා සංසන්දනය කරන මේ පාතාල නායකයා, පාතාලනායකට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇවිල්ලා ඕන මහදවල් ඇවිල්ලා මේ මුඩුක්කුව වැනි ජනාකීර්ණ ප්‍රදේශයක එක වෙඩිල්ලක් තියලා තරුණෙක්ගේ ජීවිතය නවත්තන්න පුළුවන් තරම් බලයක් තියෙන චරිතයක් විදිහට තමයි ඔහු පෙන්වන්නේ. එතකොට දැන් චිත්‍රපටය මේ චරිත දෙක ගලපලා අවසානයේ රංගන තමන් දකින හීනෙන් තමන් මෙතෙක් ඉතාම සුවවින්ද නින්දෙන් අවදි කරනවා. ඒ අවදිවීම ඔහුගේ සිහින සියල්ල කඩාවැටෙන තැනකට පත් කරන සිනමාකරුවා. එතකොට ඔහු පෙරලා තවත් කෙනෙකුගේ, අනෙකෙකුගේ සිහින දකින, එහෙම නැත්නම් මේ වෙනත් කෙනෙකුගේ සිහිනයක, වෙනත් කෙනෙකුගේ බලාපොරොත්තු තුළ ඔහු ක්‍රියාකාරකයෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේ සමාජයේ හැඩ ගැහිලා තියෙන්නේ. එතකොට දැන් මේ චිත්‍රපටය මම නැවතත් කිසියම් සූත්‍රයකට දැම්මොත් මේ වස්තු විශ්ේ මට දැනෙන විදිහට නින්දත්, සදාකාලික නින්දත් අතර තියෙන ඉතාමත් කෙටි කාලයක් තුළ, ඉතාමත් කෙටි දුරක් තුළ දෝලණය වෙන ජීවිතය කොයි වගේද කියලා. ඒ කියන්නේ නින්ද සහ සදාකාලික නින්ද අවසානයේ මේ තරුණයා ඉතාම නිදිසුව නිදිමින් තමන්ගේ සිහිනත් එක්ක ජීවත් වෙච්ච රංගන අවසානයේ එක මොහොතකින් අපි හිතපු නැති වෙලාවක එක උණ්ඩයකින් සදාකාලික නින්දට පත් වෙනවා. ඒ කාලය ඇතුළ සිද්ධ වෙන, ඒ කාලය ඇතුළත තීන්දුව වෙන ජීවිතේ කොයි වගේද, මු සමස්ත සමාජයේම පුද්ගලිකුගේ ජීවිතේ තීන්දුව වෙන්නේ කොයි වගේද කියන කාරණය තමයි සිනමාකරුවා අපි ඉදිරියේ තබන්නේ. එතකොට දැන් මේ නින්ද කියන එක අපි හෙව්වොත් මේ චිත්‍රපටය තුළ මට දැනෙන්නේ, එහෙම නැත්නම් මේ සිහින ලෝකයක සැරිසැරීම කියන කාරණය මට දැනෙන්නේ මේ පියවි ලෝකයෙන් වෙන් කරන බලයක් විදියට, වෙන් කරන අවස්ථාවක් විදියට. එතකොට අනිත් පැත්තෙන් ඉතින් අපි කැමති නැති පීවි ලෝකය, අපි කැමති නැති ඇත්ත ලෝකය, අපි කැමති නැති සත්‍යයට පිටුපාන්නේ කොහොමද, ඒ සත්‍යයෙන් අපි බැහැර වෙන්නේ කොහොමද, ඒ සත්‍යයෙන් පලා ගිහිල්ලා අපේම කැමති ලෝකයක අපි ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ. මම මගේ දිවෙන පොත්පතට මේ චිත්‍රපටකින් ලියනකොට මම වචනයක් පාවිච්චි කරා. මේ කියපු කාරණා ටික දාන්න අපේ බොහොම අපි ජීවත් වෙන මේ ධනවාදී යාන්ත්‍රණය ඇතුලේ මේ සිද්ධි ටික, මේ ජීවිතය තීන්දුවීම කියන කාරණේ විග්‍රහ කරන්න මම වචනයක් පාවිච්චි කරා, හොඩ්ඩොක් කරණේ කියලා. ඒ හොඩ්ඩොක් කරණේ කියලා මම වචන හැදුවේ
මට මම කියවපු ලිපියක තිබුණා මේ මැක්ඩොනල් කරන්නේ කියන සංකල්පය නූතන මේ ආර්ථික වටපිටාව තුළ කොහොමද මිනිස්සුන්ගේ ජීවිත තීන්දුව කරන්නේ කියලා. ඒක මම හිතන්නේ 2006 වසරේ ජෝර්ජ් රිට්ස කියන චින්තකයා ලියලා තිබුණු ලිපියක්, an introduction to McDonaldization කියන ලිපිය. ඒකේ තිබුණ කාරණේ තමයි මේ ධනවාදී යාන්ත්‍රණය තුළේ මේ ගෝලීය ධනවාදයේ කොච්චර මේ මේ දුෂ්ට විදිහේ පැතිකඩක් අපේ ජීවිතේ පාලනය කරනවද කියන කාරණේ. මම හිතන්නේ ඒ කාරණේ මට හිතුණා ඒ වචනේට එහා ගිහිල්ලා මේ මේ සමාජයේ මැක්ඩොනල් කරණය වීම කියන කාරණේ කොහොමද මේ චිත්‍රපටය ඇතුලේ මට දැනෙන්නේ කියන කතාව. දැන් මැක්ඩොනල් කරණය කියන වචනේ ඒ චින්තකයා විග්‍රහ කරන්නේ මේ ක්ෂණික ආහාර වෙළඳාම කියන මේ නූතන සමාජ සංස්කෘතිය ඇතුලේ වැඩ කරන සමාජ සංස්කෘතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන සිද්ධිය කොහොමද මේ දූපත්වාසී අපේ ජීවිත නතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සම්බන්ධතා මිනිස් සම්බන්ධතා තීන්දුව කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන මේ කලාප එකිනෙක බද්ධ කරලා තියෙන්නේ. ලෝකේ කුඩා කරලා තියෙන්නේ කියන කාරණේ. එතකොට අපිට හම්බ වෙනවා මේ ක්ෂණික ආහාර ජාති, එහෙම නැත්නම් ෆාස්ට් ෆුඩ් නේෂන් කියන අලුත් සංකල්පයක් නූතන ආර්ථික විද්‍යාඥයෝ පැහැදිලි කරනවා. මේ ජීවිතයට බලපාන්නේ කොහොමද, ලිංගික ජීවිතයට බලපාන්නේ කොහොමද මේ අලුත් මේ පොඩි මේ අවන්හල් ජාලයක්, එහෙම නැත්නම් අපේ සංස්කෘතිය තීරණය කරන්නේ කොහොමද, අපේ ආගමට බලපාන්නේ කොහොමද, මිනිසුන්ගේ මේ ලිංගික ක්‍රියාකාරකම් වලට මේ අලුත් ක්ෂණික බව කියන එක බලපාන්නේ කොහොමද කියන කාරණේ. මට ඒ ඒ ඒ ඒ කාරණේත් එක්ක මතක් වුණේ මේ චිත්‍රපටේ කතා කරන්නේත් ඒ සංස්කෘතිය ගැනම තමයි සිනමා කරුවා. ඉතින් මම හිතුවා හොඩ්ඩොක් කරණය වගේ වචනයක් මේකට ගැළපේ කියලා. මම ඒක හිතුවක් ආකාර විදිහට දැම්මා. මම ඒකෙන් අදහස් කරේ මේ අර මැක්ඩොනල් කරණය කියන වචනේ තියෙන බොහොම මේ මතුපිට අර්ථය නෙමෙයි. එයින් එහා ගිහිල්ලා දැන් අපි දන්නවා හොඩ්ඩොක් කරණය කියන්නේ මේ පොඩි පිටිගුලියක් මැදින් කපලා මේ සොසේජ් එකක් දාලා අපිට විකුණන ඒකට වැඩි එහා ගිහිල්ලා මට හිතුණා දැන් මේ හොඩ්ඩොක් කියන්නේ අපි මේ සමාජයේ හරි හොඩ්ඩොක්ස්ලා කියලා මට හිතුණා. ඒ කියන්නේ ගිනියම් වෙච්ච බල්ලෝ වගේ මිනිස්සු. මේ චිත්‍රපටෙත් තියෙන්නේ එහෙම එවැනි බොහොම මෙහෙම බොහොම රත් වෙච්ච ලුහු බඳින්නන් බොහොම මේ මිනිස්සු රත් වෙලා ඉන්නේ. මේ රංගන පවා බොහොම මේ ගිනියම් වෙලා උණුසුම් වෙලා රත් වෙලා ඉන්න මේ නූතන මිනිසා තමයි සංකේතවත් කරන කියලා මට හිතෙනවා. එතකොට දැන් මේ රංගන ගත්තත්, එතකොට ටානියා වගේ චරිතයක් ගත්තත්, අනිත් පැත්තෙන් මේ තරව්කාරයා මහේන්ද්‍ර නිරූපණය කරන තරව්කාරයාගේ චරිතය ගත්තත්, අනිත් පැත්තෙන් මේ මැර නායකයා ගත්තත් මේ ඔක්කොම ලුහු බඳිනවා. මොකද්ද තමන්ගේ ඒ හීනයක් පස්සේ ලුහු බඳින මේ මිනිස් සම්බන්ධතා තීරණය කරන කිසියම් ක්ෂණික, එහෙම නැත්නම් මේ ගිනියම් වෙච්ච මිනිස් ස්වරූපයක් තමයි මට දැනුනේ මේ චිත්‍රපටයෙන්. එතකොට දැන් මේ ක්ෂණික ආහාර වෙළඳාම කියන කාරණේ විග්‍රහ කරනකොට ඒ නූතන බටහිර චින්තකෝ කියන්නේ මේ කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් මේ බඩගින්න ක්ෂණිකව නිවන, ඒ කියන්නේ අපිට අද ටක්ගල ගිහලා වාහනේ ඉඳලා මේ අතට අරගෙන හොඩ්ඩෝ එකක් කරන් කන්න පුළුවන් සංස්කෘතියක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට තේරෙයි දැන් ඔය වගේ නූතන ඔය අවන්හලකට ගියාම ඒ අවන්හලවල සේවිකාව කොච්චර ක්ෂණිකව අපිව මේ නැවතත් අපේ බඩගින නිවලා පාරට දාන්න, එහෙම නැත්නම් උන් අපගේ අවශ්‍යතාවය අපේ මේ මොහොතේ තියෙන බඩගින නිවන්න, බඩගින්න ඒ අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න උන් කොච්චර ඉක්මන් වෙනවද කියලා මැෂින් වගේ. එතකොට අනිත්ක දැන් අපි දකිනවා මේ දැවැන්ත බොහොම දැවැන්තකම විශිෂ්ටයි කියන කාරණේ මේ හොඩ්ඩෝ කරන්නේ කියන වචනේ විග්‍රහ කරනකොට පාවිච්චි කරන වචනයක්. ඒ කියන්නේ අපිට එන්නේ එක්ස්ට්‍රා ලාර්ජ්, ලාර්ජ්, එතකොට එක්ස්, එතකොට ඩබල්, සුපර් සයිස් මේ වගේ නම් වලින් තමයි මේ කෑම හඳුන්වන්නේ. එතකොට දැන් අපිට ඔළුවට එනවා මේ අපි ඒ අවශ්‍යතාවය අපි ඒ වෙලාවේ තියෙන හීනේ හැබෑ කරගන්න අපිට ඉතා විශාල දේවල් විසඳුම් හම්බෙන්නේ. මොකද ඒක අපි ඔළුවට දානවා මේ අලුත් මේ අලුත් ආර්ථික මේ වෙළෙඳු. අනිත් පැත්තෙන්
හරි නිර්මාණශික තාක්ෂණයක් එක්ක මේ මේ මිනිස් සම්බන්ධතා තීරණය වෙන්නේ මේ අලුත් ක්‍රමයේ ඇතුලේ. මම හිතන්නේ මේ චිත්‍රපටයේත් කතා කරන්නේ එවැනි පරිසරයක් ගැන. එවැනි සංකේතාත්මක වටපිටාවක් තමයි සිනමාකරුවෝ අපිට ඉඟි කරන්නේ. මේ චිත්‍රපටයේ ආකෘතිය ගැන මම කතා කරොත් එහෙම හරි මට දැනෙච්ච දෙයක් තමයි සිනමාකරුවාගේ තමන්ගේ ප්‍රකාශනයේ හදාගන්නේ බොහොම සජීවීව එහෙම නැත්නම් බොහොම නිර්ව්‍යාජ විදිහට. ඒ සජීවීකම මම හිතන්නේ චිත්‍රපටියේ ඒ ඔහු සංකේතවත් කරන ජීවිතවල ඔහු යොදා ගන්න ඒ සමාජයේ මම හිතන්නේ ඔහුගේ ඒ ප්‍රකාශනයේ තියෙන රූපපිළිවෙල ඒ සියල්ල තුල මේ සජීවීකම එහෙම නැත්නම් නිර්ව්‍යාජකම තියෙනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම දැන් අජිත් කුමාරසිරිගේ ගායනය ගීතයක් විදිහට මේ 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 මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන ගින්දර හිත ඇතුලේ තියෙන මේ අඳෝනාවන් ප්‍රකාශ කරන්න අපිට මේ ගීතමය ආකෘති තුල බෑ. ඒක හරිම කටොරයි. ඒක හරිම නීරස විදිහට. එහෙම නැත්නම් තවදුරටත් මේක මේ ප්‍රතිනිර්මාණය කර ඉන්න තරම් අපිට වෙලාවක් නැහැ. සහ අවසරයක් නැහැ. මේක හරි සජීවීව මේ ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට මේක මේ මේ ගායනයක් විදිහට ගන්න එපා. මේක මේ ගායනයක් මේක මේ මේ චිත්‍රපටියේ ඉන්න ලස්සන මේ ගායනයක් නෙමෙයි තවදුරටත්. මේක නිකන් මේක ඇතුලේ තියෙන දේශපාලනාර්ථය විතරක් ගන්න කියන අනුබලය තියෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටියේ ආකෘතියම මේ ගීතය ඇතුලින් නිරූපණය වෙන කියලා මට හිතෙනවා මේ අජිත්ගේ. අනිපතේ රංගනේ දැන් රංගනේ තුල මම දකින්නේ දැන් දසුන් වගේ නවක තරුණෙක් අපි මීට පෙර මෙවැනි චිත්‍රපටයක දැකලා නැති තරුණෙක්ගේ රංගපෑමට වැඩිය මම දකින්නේ ඔහු මේක ඇතුළේ ජීවත් වෙනවා කියලා බොහොම සජීවීව. ඒක මම කියන කාරණය ඔප්පු වෙයි. මම කියන කාරණය ඇත්තද කියලා හිතෙයි. ඔහුගේ ඊළඟ චිත්‍රපටි දෙකක් තුනක් නරඹනකොට මම හිතන්නේ ඔහු මේ තරම් සජීවී වෙයි කියලා ඊළඟ චිත්‍රපටයක මීට වැඩිය වෙනස් චරිතයක් හම්බුනොත් මං ඒ දිහා බලන් ඉන්නවා. මොකද ඒ තරම් ඔහු සහ සමනලි මේ චිත්‍රපටය තුළ ජීවත් වෙන්නේ චරිත විදිහට අධ්‍යක්ෂවරයා විසින් සහ තිරරචන විසින් දෙන චරිතයකට වැඩිය ඔවුන් සැබෑ මේ පෙම්වතුන් විදිහට සාමාන්‍ය ජීවිතේ ඔවුන් ජීවත් වෙන විදිහට තමයි චිත්‍රපටය තුළ ජීවත් වෙන්නේ. ඒක අපිට දැනෙනවා. ඒක මේ අමුතු මැවීමක් එතන නෑ. එතකොට සමහරට ඒක හේතු වෙන්නේ නැති ඔවුන්ගේ බොහොම නව්‍ය එහෙම නැත්නම් ඔවුන්ගේ නෑඹුල් ඔවුන්ගේ අලුත් පළවෙනි මෙවැනි රංගපෑමක් කියන කාරණයකට හේතු වෙනවා ඇති. අනිත් පැත්තෙන් කියන්නේ ඔවුන්ගේ ඔවුන්ගේ සැබෑ ජීවිතේ ඔවුන් ජීවත් වෙන ශෛලිය සහ මේ චරිත අතර ලොකු නොපෑහීමක් ලොකු දුරස්තමක් නොතිබෙනවා හින්දා වෙන්නත් පුළුවන්. කොහොමද මේ සජීවීකම මේ චිත්‍රපටය තුළ අපිට දකිනවා? මම හිතන්නේ මේ සජීවීකම සිනමාකරුවෙක් දසුන් වගේ සමීර වගේ නව සිනමාකරුවෙක් අලුත් සිනමාකරුවෙක් ඒ කාලේ ජයසිරියලා රඟපාපු ජයසිරියලා සම්බන්ධ වෙච්ච චිත්‍රපටි වලින් අපි දැකපු පතිරා වගේ ඉතාමත්ම නව්‍ය ප්‍රකාශකෙක් අපිට මේ සිනමාකෘතිවල හමු වෙනවා. මම හිතන්නේ ඔහුගේ ඉදිරියේදී ඔහුගේ ක්‍රියාකාරකම් අපිට මීටත් වඩා ප්‍රබල විදිහට බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ ඔහුගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය ගැන මට තියෙන එවැනි අදහස් කීපයක්. මම ඔහුගේ පළවෙනි චිත්‍රපටිය මෙතරම් වීම ගැන මම ඉතාම සතුට වෙමින් ඔහු වැනි තරුණයන් මේ දැනට තියෙන දැනට මේ ඉතාමත්ම අධිකාරී බලයක් පවත්වන සිනමාවට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශනයක් ප්‍රතිවිරුද්ධ බලවේගයක් වෙයි කියලා විශ්වාස කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.